විශේෂයෙන් අද දවසේ පක්ෂයේ 73 වන සම්වත්සරය එළඹෙන දිනය අද. ඉතින් පක්ෂය අද 73 වන සම්වත්සරය එළඹෙන වෙලට පක්ෂයේ අර්බුද ගණනාවකට මුහුණ දීමින් තමයි අපි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අද 73 වන සම්වත්සරය සමරන මොහොත වන විට අපේ පක්ෂය තිබෙන්නේ උසාවියේ. විශේෂයෙන් උසාවි නඩු තීන්දු ගණනාවකට මුහුණ දීලා ඉන්න තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඇල්පිටිය ප්‍රායෝගික සභාවට නාම යෝජනා දෙන්න තියෙන තත්ත්වයක් තිබෙනවා. අද උදේ වරුවේ අපි මැතිවරණ කොමිසම මේ සියලු පාර්ශ්වයන් කැඳෙව්වා. ඒ අනුව එකඟතාවයකට එන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ උසාවිය විසින් විශේෂයෙන්ම ලබන පස්වෙනිදා අපේ උසාවියේ පවර්ලා තිබෙන තව නඩුවක් තිබෙනවා. මේ සම්බන්ධ උසාවිය ගන්න තීන්දුවත් එක්ක තමයි ඇල්පිටිය ප්‍රායෝගික සභාවට නිවැරදිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරම් කරන්න පුළුවන්ද නැද්ද කියන කාරණය මතුවෙන්නේ. මේ සියලු කරුණු මැද 73 වෙනි සම්වත්සරයේ සැමරීම සඳහා අද මහරගම තරුණ සේවා සභාවේ තිබෙනවා විශේෂ රැස්වීමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනීතික ලෙස පත් වුණ පක්ෂයේ ව්‍යවස්ථාව කඩ කරලා ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා පක්ෂය කෑලිවලට කඩපු පිරිසක් අද නිමාසිරිපාද සිල්වා මහතා, දුමින් සානායක මහතා ඇතුළු පක්ෂයේ අනීතික ලෙස පත්වීම් ලැබපු කීප දිනක විසින් සංවිධානය කරනු ලබන සම්වත්සර උත්සවයක් යයි කියා ගන්න එකක් තිබෙනවා. ඔව්, ඒ මහරගමදී පවත්වන ඒ සම්වත්සරයේ ප්‍රධාන අමුත්ත වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් අපි ලැජ්ජ වෙනවා, ඒ වගේම කනගාටු වෙනවා සහ අපේ විරෝධය පළ කරනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වෙනි සම්වත්සරය සමරන්න කටයුතු කිරීම ගැන අපිට තියෙන මහත් ලැජ්ජාව සහ විශාල වේදනාව. මොකද හේතුව මේ පක්ෂය විනාශ කිරීම සඳහා කටයුතු කරපු එක්සත් ජාතික පක්ෂයේ ඒ නායකයව ගෙනල්ලා අද පක්ෂයේ 73 වෙනි සම්වත්සරය පවත්වනවා කියන්නේ ඇත්ත වශයෙන් පක්ෂයට එල්ල කළ අතුල් පහරක් විතර තමයි අපි දකින්නේ. එනිසා විශේෂයෙන්ම අද දවසේ අපි ඔබ දන්නවා මේ ඇතිලා තිබෙන තත්ත්වයන් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි විශේෂයෙන්ම අපේ වාමාංශික ප්‍රගතිශීලී ජාතිකවාදී බලවේග වලින් ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණේ නැහැ. විශේෂයෙන්ම පොජන පෙරමුණ විසින් ගත්ත අත්නොමතික නැත්තම් වැරදි තීන්දුව නිසා වමේ නායකයෙක් ජනාධිපතිවරයෙක් විදිහට පත් කරගන්න ඔවුන් කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කටයුතු කළේ අන්ත දක්ෂිණාංශික ලිබරල් ධනවාදීක වුණ රනිල් වික්‍රමසිංහ මහත්මයා. මේ නිසා මොකද වුණේ, වමට ජනාධිපති අපේක්ෂකෙක් පත් කරගන්න හැකියාව නැතුව ගියා. වමේ අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ කියන දක්ෂිණාංශික ලිබරල් ධනවාදියාට පාවා දෙන්න මේ පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කොටසකුත් කටයුතු කරා. දැන් සිද්ධ වෙලා තිබෙන තත්ත්වය තමයි මේ කාරණයත් එක්ක විශේෂයෙන්ම අපිට අද තෝරගන්න සිද්ධ වෙලා තියෙනවා දක්ෂිණාංශික අපේක්ෂකයන් අතුරින් කෙනෙක්. විශේෂයෙන් අපි අද ඉන්නේ මානුෂීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් මතවාදයක් සහිතව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ගොඩනැගිමින් තිබෙන්නේ. ඒ කාරණය මත විශේෂයෙන්ම මානුෂීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපුවාම විශේෂයෙන් අද ලෝකයේ දියුණුම ජාතීන් විසින් සහ ලෝකය විසින් පිළිගැනීමෙන් ලබන සංකල්පයක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග අපි එකතු වෙන්න මූලිකවම බලපාපු කාරණය තමයි එතුමා හැම විටම ප්‍රකාශ කරන්නේ එතුමා අන්ත දක්ෂිණාංශික නායකයෙකුත් නෙමෙයි, අන්ත වාමාංශික නායකයෙකුත් නෙමෙයි, ඔහු ගරු කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණය. ඒ වගේම සංගවේද ගුරු ගෝවිකම්කරු කියන බලවේග පිළිබඳව එතුමාට විශාල ගෞරවයක් තිබෙනවා. ඔහුගේ හැම කතාවකම ඔහුගේ අදහස් වලින් ඔහු ප්‍රකාශ කරන්නේ මෙන්න මේ කාරණේ. ඒ මත අපිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි තීරණය කළා. අපේ සංවිධායකරුන් අති විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඒ අය සියලු දෙනා තීන්දු කරා. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ මැතිවරණයේදී අපේ සහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපේ අනන්‍යතාවයක් තියාගෙන උදව් කළ යුතුයි කියලා. ඒ අනුව තමයි අපි දැන් මේ ක්‍රියා කරගෙන යන්නේ. අද වෙනකොට අපි මේ ගත්ත තීන්දුවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් 95%කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක අද එකතු වෙලා තිබෙනවා. ඒ
සියට අනුපහකට වැඩි සම්විධායකරුම් පිරිස අද පළවෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනන්‍යතාවය රැකගන්නත් දෙවනුව මේ ඡන්දයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැගීමත් අපේ මූලික අරමුණක් බවට අපි පත් කරගෙන තිබෙනවා. එනිසා අපි සියලු දෙනාම උත්සාහ කරන්නේ මේ ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන්න. ඔබ දන්නවා 2018 දී අපේ පක්ෂය ලබාගත් ඡන්ද ලක්ෂ 17ක්. එතකොට මේ මැතිවරණයේදී අපේ බලාපොරොත්තු තියෙන්නේ ඡන්ද ලක්ෂ 10ක ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සංවිධායකවරුන් උදව් කරලා කමේ ඉන්න අපේ කොට්ටාස සංවිධායකවරු හිටපු මන්ත්‍රීවරු පාක්ෂිකයන් උදව් කරලා නැවත අපේ ශක්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශක්තිය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දීලා ඉදිරි ජනාධිපතිවරයේදී ඔහුව ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරන්න. ඔබට පේනවා මේ තත්වයන් තුළ රට ඇතුලේ මේ රට ගොඩගන්න පුළුවන් හොඳම කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක. ඒ වගේම එතුමා ජනාධිපතිවරයෙක් විදිහට අගමැතිවරයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා අමාත්‍යවරයෙක් විදිහට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට අවුරුදු 24ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඔහු විශාල සේවයක් මේ රටට කරලා තිබෙනවා. ඒ වගේම ඔහුගේ වැඩ කටයුතු අතරදී අපි දැක්ක දේ තමයි හොඳින් මහන්සි වෙලා කටයුතු කරන හොරෙක් නොවන මේ රටේ ජාතික දේපල කොල්ල නොකාපු නායකයෙක් විදිහට අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව දකිනවා. එනිසා අපි තීරණය කළේ ඒකයි හොඳම කණ්ඩායම ඉන්න හොඳම නායකත්වයක් දෙන්න පුළුවන් මේ රට හෙට උදේ ඉඳලා වැඩ කරන්න පුළුවන් රටක් බවට පත් කරන්න පුළුවන් කෙනෙක් අපි මේ පත්කිරීම සඳහා තෝරාගත්තා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක්ෂ 10ක විතර ඡන්ද ප්‍රමාණයක් මුළු ලංකාව පුරාම අපි අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ගේන්න අපේ බලාපොරොත්තු තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අද රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක එකට එකතුලා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවැරදි සංවිධායකවරු වෙනුවට පත් කරලා තිබෙන විශේෂයෙන්ම ඩුප්ලිකේට් නැත්නම් අත වශයෙන් කිව්වොත් පඹයින් පිරිසක් ආණ්ඩුවේ අතකොළු බවට පත් වෙලා තිබෙන ආණ්ඩුවේ මුදල් වලින් යැපෙන පිරිසක් බවට අද පත් වෙලා තිබෙනවා. අපි අභියෝග කරනවා ඔවුන්ට පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජයග්‍රහණය කරන්න කටයුතු කරන්න කියලා. අද තියෙන තත්ත්වය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා 3 වෙනි ස්ථානට වැටලා තිබෙන්නේ. ඔහු තව තවත් දවස ගානේ කඩාවැටෙමින් තිබෙනවා රට ඇතුලේ. ඔහු කරන්නේ අද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා වන ක්‍රියාවලිය තමයි ඔහු කරගෙන යන්නේ. මොකද ඔහු දන්නවා ඔහුට දිනන්න බෑයි කියලා, ඔහුගේ පරම හතුරයි කියලා කල්පනා කරන සජිත් ප්‍රේමදාස මැතිතුමා පරාජය කිරීම සඳහා ඔහු දමිළ සහ මුස්ලිම් ඡන්ද කැඩීමේ ව්‍යාපාරික තමයි දැන් නතු වෙලා තිබෙන්නේ. ඔහුට දකුණේ සිංහල ඡන්ද, කතෝලික ඡන්ද ලබා ගැනීමේ කිසිදු හැකියාවක්, දක්ෂතාවයක් නැහැ. ඒ නිසා ඔහුගේ නිහඬ මිත්‍රයවන අනුරසානායකව ජයග්‍රහණය කරන්න පුළුවන් හැකි උපරිම උත්සාහය උදාරනවා. නමුත් මම කියන්න කැමති මේ රටේ ජනතාව හොඳින් තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි මේ මැතිවරණ ඉතාම තීරණාත්මක මැතිවරණයක්. මේ රට යන්නේ පිහිටුඩක් උඩ කියලා තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානියා ලංකාවට ඇවිල්ලා කිව්වේ. පිහිටුඩක උඩ යන රට එක්ක විහිළු කරන්න, සෙල්ලම් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ක්‍රියාවලියේදී අත වශයෙන් වැඩකරුවන් පිරිසක් අපිට අවශ්‍යයි. අද රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ඉන්නේ අවුරුදු ගාණක් හැම ආණ්ඩුවකම ඇමතිකම් ගත්ත, හොරකම් කරපු දූෂිත, ඒ වගේම පාපමිට්ටකට ෂෙඩ් එකට තමන්ගේ දේශපාලන අනාගතය උගස් කරපු පිරිසක්. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එවැනි හොරු කණ්ඩායමක් නැහැ. ඔවුන් වැඩ කරන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් තමයි ඔවුත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා අද ජාතික ජනබලවේගය සමග ඉන්නේ ඉතාම පටු ආකල්ප සහිත, ඒ වගේම කිසිදු පළපුරුද්දක් නැති, අඩුමතරමේ අමාත්‍යංශයක් අවුරුදු 5ක් 10ක් කරලා නැති දේශපාලනේ අලුතෙන් කියවන්න හදන පිරිසක්. ඉතින් මේ අයට රට බාර දීලා පිහිටුඩක උඩ තියෙන රට අනතුරටපත් කරනවද, නැත්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමත් සමග ඉන්න ඉතාම දක්ෂ, ඒ වගේම වැඩ කරලා පළපුරුද්දක් තිබෙන, ඉතිහාසයක් තිබෙන පිරිසත් එක්ක මේ ගමන ඉස්සරහට යනවාද කියන කාරණේ අපි අහන්න ඕනේ. ඒ නිසා අද දවසේ 73 වන සම්වත්සරයේ සමරන මේ වෙලාවේ අපේ පක්ෂයේ නිර්මාතෘ
SWRD බණ්ඩාරනායක මැතිතුමා ප්‍රාර්ථනා කරපු මැදමාවත මානුෂීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරමින් එය ආරක්ෂා කරමින් මේ පක්ෂය රකින්න මේ පක්ෂය ශක්තිමත්ව නැවත ගොඩගන්න පුළුවන් පිරිසක් විදියට අපි මේට නායකත්ව දෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය අපිට තිබෙනවා. මේ සියලුම සංවිධායකවරුන්ගෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ නැති තව කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙනුත් අපි ආදරෙන් ඉල්ලනවා අපේ බලවේගය සමග එකතු වෙන්න. රනිල් වික්‍රමසිංහව කවදක්වත් දිනවන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මේ යන ගමන ඔව්ව නැවත තුන්වැනි වතාවටත් ඔහු පරාදෙලා තමයි මේ ජනාධිපතිවරණය අවසන් කරන්නේ. ලංකා ඉතිහාසයේ දෙවන පරදින ජනාධිපතිවරයා, ජනාධිපතිවරයෙක් ඡන්දෙ ඉල්ලලා පරදින දෙවන ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහත් එක්ක තවදුරටත් මං හිතන්නේ ඔබට ඉදිරියට යා හැකියි කියලා. ඒ නිසා මං හිතනවා ඔබ සියලු දෙනාගෙන් මේ සඳහා කැපෙලා වැඩ කරන්න අපිත් සමග එකතු වෙන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිය විශාල ප්‍රමාණයක් අපිට කතා කරා. ඔවුන් ඇත්තටම අද සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක තමයි ඔවුන්ගේ මතය වුණේ. මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකෝ සෑහෙන පිරිසක් අපිට දැන් ආරංචි වෙලා තිබෙනවා බස් ගන්නාවකින් ඒ සම්වත්සරයට එකතු වෙනවයි කියලා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 73 වැනි සම්වත්සරය නෙමෙයි. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂයේ සම්වත්සරයක් බවට දැන් පත් වෙලා තියෙනවා. මුණක් පාට කමිසයක් ඇඳන් ඉද කියලා මම දන්නේ නැහැ. නමුත් නිල් පාට එකක් ඇඳලා නිල් පාට කලිසම ගලවලා නැෂනල් එකත් ගලවලා මේ කොළපාට මොකක් හරි රෙද්දක් ඇඳගත්තනම් ලේසි කියලා තමයි අපිට හිතෙන්නේ. ඇඳුම් අඳින එක නෙමෙයි කරන්න ඕන. විලිවා ගැනීම සඳහා තමයි ඒක ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. නෑ ඉතින් අපි මතක් කරත් අපි කොහොමද යන්නේ මේ රනිල් වික්‍රමසිංහ ගැනලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධය කරනකොට ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවත්. තමන්ගේ පක්ෂයයි UNP එකයි දෙක එකට එකතුලා ආණ්ඩු කරා 2005 ඉඳලා 2019 දක්වා එක දවසක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රනිල් වික්‍රමසිංහව ගියනලා අපේ සම්වත්සරයක් තිබ්බේ නැහැ. ඒ තරමට අපිට එතුමාට අපි ගරුත්වයක් තියෙනවා. ඒක ගැන අඩුම තරම. මොකද හේතුව එතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදිහට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතුලා ආණ්ඩුවක් හදපු කෙනා පළවෙනි වතාව. ඉතින් එතුමාවත් එහෙම පක්ෂේ පාවා දුන්නේ නැහැ. අද මේ පාවා දීම ඉතිහාසගත පාවා දීමක් විතරයි අපි දකින්නේ. අපිට ලැජ්ජයි ඇත්තටම මේ කරපු ක්‍රියාවලිය ගැන. මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම ඉල්ලනවා මේ අය ආවොත් බූවල්ලක් අරගෙන ගහන එකයි තියෙන්නේ. මොකද හේතුව මෙහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාප කමිට්වලට ෂෙඩ්ස් වලට මුදලට පාවා දුන්න ඉතිහාසයක් අපේ ජීවිත කාලේ අපි ඇහුවේ නැහැ. එහෙම නීත්‍යානුකූල බලයක් නැහැ. ඔවුන් මේ පක්ෂයේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා තියෙනවා. ඔවුන් පත්වීම සම්පූර්ණ නීති විරෝධී. ඔවුන් දේශපාලන මණ්ඩලයක ඇඳවීම නීති විරෝධී. ඊළඟට ඔවුන් වැඩ බලන සභාපතිවරයා විදියට මේ අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා පත් කරපු සංවිධායකවරුන්ට අලුත් පත්වීම් දුන්නා. පක්ෂ ව්‍යවස්ථාවේ සභාපතිවරයා හැර වැඩ බලන සභාපතිවරයෙකුට පත්වීම් දෙන්න බෑ. ඊළඟට ඒ පත් කරපු අය නීති විරෝධී පත්වීම් ලාභීන් ටික එකතු කළා. නැවත නිමාසිරිපාල මහත්තයව ස්ථිර සභාපති විදියටත් දුමින්සා නායක ස්ථිර ලේකම් විදියටත් පත් කළා. ඒකත් නීති විරෝධී. ඊළඟට තිබුණත් සියලු දේවල් නීති විරෝධී. අද පවසන සම්වත්සරේ නීති විරෝධී. පටන් ගත්ත නම් වැරදි තැනකින් මුළු සියල්ලම වැරදි. මේ රටේ අධිකරණය නිවැරදි සාධාරණ තීන්දුවක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලබන පස්වෙනිදා දිසා අධිකරණයේ අපේ නඩුව නැවත භාජනය කරනවා විනිශ්චයට. මොකද එතනදී වැදගත් වෙන එකක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට ඇල්පිටිය ප්‍රායසභා මැතිවරණයට නාම යෝජනා දෙන්න පක්ෂය නිවැරදි කරලා දෙන්න ඕනේ. පක්ෂය නීත්‍යානුකූල කරලා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අනීතිකව තමන්ගේ ආණ්ඩුවේ ඇමතිකම්වල බලය පාවිච්චි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රිංගලා ඉන්න මේ කුම්බාණ්ඩයෝ ටික එළවන එක මං හිතන්නේ අධිකරණ තීන්දුවකින්ම තමයි සිද්ධ විය යුත්තේ. ඒ සඳහා මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙ ඉන්නවා
බලාපොරොත්තු සහගතව අපි ඉන්නවා කියන එකයි මේ ලයි කියන්නේ. ඔව් අපි බොහොම පැහැදිලිව අපේ පාක්ෂිකව අපිට ඉල්ලීමක් කරනවා අපිට නායකත්වය දෙන්න. අපි ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කරන සූදානම් කියලා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තමයි අපි එකට ක්‍රියා කරන්නේ. පක්ෂය අනන්‍යතාවයක් තියාගෙන ස්වාධීන කණ්ඩායමක් විදිහට අපි මේ සියලු දෙනාම අපේ සංවිධායකව සියලු දෙනාම එල්පීඩීඑ ප්‍රායෝගික සභාවේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කොට්ටාස බාර අරගෙන වැඩ කරනවා. අපි මේ ප්‍රායෝගික සභාව දිනනවා. ඇතර මේ කාලවකවන තුබල තිබිච්ච ඉතාම දැවන්තම ජනරැලි තිබුණේ සහිත් ප්‍රේමදාස මහත්මයක්. එවගේම ග්‍රාමීය මට්ටමේ කුඩා ජනරැලි අපි දැන් පටන් අරන් තිබෙනවා. දස දහස් ගන්නක් හැම ග්‍රාම සේවා කොට්ටාසයකම හැම ගමකම කුඩා ජනරැලි විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ වගේම ගෙන්ගට ඇවිදීම් සහ විශාල රැලි පැවැත්වීම් වගේම විශාල දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි වෙනම කුඩා රැස්වීම් ඒ වගේම ප්‍රධාන රැස්වීම් දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් පවත්වාගෙන යනවා. දැන් අපි ඊයේත් අපේ අජිත් මැතිතුමා කිව්වා වගේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපි රැස්වීම් 10කට වැඩි ප්‍රමාණයක් අපි තියලා අවසන් කරා. තවත් ඉල්ලීම් තිබෙනවා. දිස්ත්‍රික්ක පුරා හැමතැනකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනරැලි ගණනාවක් අපි තිබෙනවා සහිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය සහ ශක්තිය ලබා දීම සඳහා.